සාමාන්‍යයෙන් බොහෝ දෙනා සියදිවි නසාගන්නේ තමන්ටත් අනුන්ටත් පොඩ්ඩක්වත් වටිනේ නැහැ කියන මානසික මට්ටමට අවමයි. සියදිවි නසාගත් පුද්ගලයන් අවසාන වරට ලියලා තියෙන ලියුම් 100ක් අරගෙන බැලුවොත් එන්න 80කම ඉහත සඳහන් කළ තත්ත්වය දකින්න පුළුවන්. ජීවිතය දිගේ ඉදිරියට යද්දී තමන් කාටවත් වටිනේ නැහැ කියන අවස්ථාවලට සමහර මුහුණ දෙනවා. සමහර වෙලාවට මේ අදහස් ලියන මමත් කේවන ඔයත් එහෙම තත්ත්වයකට මුහුණ දීලා ඇති. එක්තරා ගමක ධෛර්යවන්ත තරුණෙක් හිටියා. මෙම තරුණයාගේ මව සහ පියා පුංචි කාලෙදිම මොහු හදාගන්න ළමා නිවාසයකට බාර දීලා තිබුණා. කිසියම් පුද්ගලෙක්ගේම ළමා නිවාසෙන් ඔහු අරගෙන පුංචි කාලේ ඉඳලම හොඳින් හදා වඩා ගත්තා. පුංචි දරුවා එම පුද්ගලයාට පුංචි කාලේ ඉඳලම ඇමතු විසිය කියලා. මේ සිය ජනමාධ්‍ය වේදිකාවක්. ඉතින් සියට තිබුණේ ඉතාම සරල ජීවිතයක්. නමුත් මෙම දරුවා ඊට හාත්පසින්ම විනාශ. මාසික පඩියක් ලැබෙන රැකියාවක් කළා තෘප්තිමත් වෙන්න බැරි වුණා. ඔහු පුංචි කාලේ ඉඳලම හොඳට ඉගෙන ගත්තා. ඒ වගේම පුංචි කාලේ ඉඳලම ව්‍යාපාර දැනුම රැස් කරගත්තා. සියලු අවදානම් දරමින් ඉදිරියට යනතුරුම කවුරුත් නැති තමාගේ නවුන මුණුපුරාගෙන සිය ගොඩක් සතුටුණා. මුණුපුරා තරුණ වයසට එනකොටම වගේ යමක් කමක් තියෙන සාර්ථක ව්‍යාපාරිකයෙක් වුණා. ඒ වගේම ඔහු අධ්‍යාපන පැත්තෙන්ද ලොකු ගමනක් ඇවිත් තිබුණා. ඔහු නිසි වයසේදී විවාහ වුණා. ගම්මේ ප්‍රසිද්ධ පුද්ගලෙක් වීමෙන් ප්‍රමාණවත් නොවුණු ඔහු ව්‍යාපාරයේ රට පුරාම ව්‍යාප්ත කරන්න විවිධ සැලසුම් සකස් කළා. ඒ වදියත් කළා. නමුත් ඔහුගේ ව්‍යාපාර කටයුතු හිතුවතරම් සාර්ථකුනේ නැහැ. ඔහු දිගින් දිගටම අසාර්ථක වුණා. ඔහු මානසිකව ඉතා පහළට මැද වැටුණා. මේ සියලු කරදරස්සේ ඔහුගේ බිරිඳ ඔහුගෙන් දික්කසද වෙලා වෙනත් රටක වදින්චට ගියා. නමුත් සියා තාමත් වෙනදා විදියටම පත්තරේ වැඩට යනවා. මුණුපුරා පුළුවන් විදියට සැලකනවා. ඔහුට ධෛර්යවන්ත මුණුපුරාගෙන ලොකු දුකක් ඇති වුණා. ඔහු මුණුපුරාගේ හිත හදන්න හිතාගෙන දවස දුරගමනක් එක්කගෙන ගියා. මාව දැන් කාටවත් වටින්නේ නැහැ. සියට විතරයි මාව වටින්නේ. කවදාහරි දවසක සියටත් මාව එපා වෙයි. ඔහු නිතරම හැම වෙලපුණා. සිය ඔහු එක්කගෙන වෙරළ තීරයක් වෙතට ගියා. ඔවුන් වෙරළ තීරයේ පොල් කොටයක් උඩ වාඩි වෙලා අතීත මතකයන් සහ අනාගත සිහිනයන් තවත් බොහෝ දේ කතා කළා. වේගෙන් හමන මුහුදු හුළඟ විටින් විට ඔවුන්ගේ සංවාදයට සුන්දර බාධාවක් නම් කළා. අර බලන සිය මුණුපුරාගේ අවධානය ඈත මුහුදේ වේගෙන් ගමන් කරන නැවක් වෙතට යොමු කළා. මගේ පුතේ ඔයත් හරියට ඒ නැව වගේ. සියා මුණුපුරාගේ හිස අත ගන්න ගම කිව්වා. ඇයි සියා හැම කියන්නේ? නැවක් වරායේ නතර කරලා තියෙද්දි නැවි තාම ආරක්ෂිතයි. නමුත් පුතේ නැවක් හදන්නේ වරායේ නතර කරලා තියන්න නෙවෙයි. අන්න ඒ නිසා නැවක් මුහුදේ ගමන් කරද්දී කුණාටු වලට සුළිසුළං වලට වගේම මග වරද්දා ගැනීම වගේ අමිහිරි අත්දැකීම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ තුලින් නැව මුහුදු ගමන් ගැන ගොඩක් දේවල් සහ අලුත් දේවල් ඉගෙන ගන්නවා. ඔයත් පුංචි කාලේ ඉඳලම ආරක්ෂිත සීමාවෙන් පිටතට ගිහින් වැඩ ගොඩක් කළා. ඒ නිසා තමයි ඔයා මේ තරම් දුරක් ආවේ. ඔයත් අනිත් අය වගේ ඔහෙ පාඩුවේ හිටියනම් ඔහොම වෙන්නේ නැහැ. නමුත් අද්දකීම් මල්ලක් අදෝවාගේ අතේ තියෙනවා විශිෂ්ටයි. ඒත් දැන් මම කාටවත් වටින්නේ නැහැ. මගේ යාළුවෝ බිරිඳ සේවකිය ඔක්කොම මාව ගණන් ගන්නේ නැහැ. ඉන් පසුව සියා හිමින් සිරුවේ සාක්කුවේ පරිස්සමින් තියාගෙන හිටිය ඩොලර් 100 නෝට්ටුවක් අතට ගත්තා. ඔහු ඒ ඕනද කියලා තරුණයාගෙන් කාරුණිකව ඇහුවා. තරුණයාගත් කඩටම ඔව් කියලා කිව්වා. සියා යලිටම ඩොලර් 100 නෝට්ටුව අතින් කීපවරක් පොඩි කරලා නැවත වරක් ඒක ඕනද කියලා ඇහුවා. තරුණා ඒ පාරත් ඔව් කියලා කිව්වා. ඉන් පසුව සියා ඩොලර් 100 නෝට්ටුව බිම දාලා සපත්තුවෙන් පෑගුවා. පාගල පාගල අපිරිසිදු වුණ නෝට්ටුව සිය අතට ගත්තා. මේ නෝට්ටුවේ දැන් වටිනාකම කීයද? ඩොලර් 100යි. තරුණයා කිව්වා. මේක ඔයාට ඕනද? සියා වයිසකැස් හිණි කරලා බැරෑරුම් සොරින් ඇහුවා. ඔව්. තරුණයා කිව්වා. ඇයි? සියා යලි ප්‍රශ්න කළා. කුණු ගෑවුණා. ඩොලර් 100 ඉතා වටිනවා සියේ. තරුණයා කිව්වා. පුතේ ජීවිතේත් මේ ඩොලර් 100 නෝට්ටුව වගේ කිසිම වෙනසක් නැහැ. බලන්න මේ නෝට්ටුව පොඩි කළත්, පයට පෑගුවොත්, අපිරිසුදු කළත් එහි වටිනාකම කවදාවත් අඩු වෙන්නේ නැහැ. සෑම මිනිසෙක්ම ඉතා වටිනවා. මිනිසු ජීවිතය තුළ ඉදිරියදී පෑගෙනවා, තැලෙනවා, වැටෙනවා, රැවටෙනවා, අමිරි අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් ඔවුන්ගේ වටිනාකම වෙනස් වෙන්නේ නැහැ. ඔයා පසුගිය කාලෙදී ජීවිතයම් සිද්ධ කිහිපයකට මුහුණ දුන්නා විතරයි. ඔයාගේ ජීවිතේ වටිනාකම නැති වුණේ හෝ අඩුුනේ නැහැ. ඒ නිසා සෑම දෙයක්ම අලුත් විදියට අලුතෙන් පටන් ගනිමු. සියා හොගේ පිටට හෘදයාංගම තට්ටුවක් දානකමන් කිව්වා. මුණුපුරා සියාගේ අවදනින් විශාල පන්නරයක් ලැබුවා. ඔහු සියලු දේවල් අලුතින් පටන් ගත්තා. ඔහු ඔහුගේ වටිනාකම තව තවත් දවසින් දවස වැඩි කරගත්තා. ඔහුගේ ව්‍යාපාර කටයුතු නව උපක්‍රම ඔස්සේ බිංදුවේ සිට පටන් අරගෙන අවසාන බිංදු 6ක 7ක ආදායමක් ලැබෙන ව්‍යාපාරයක් බවට වසර 5ක කාලයක් තුල පත් කළා. ඔහු නවක සේවකයන් වශයෙන් ආයතනයට බඳවාගන්නේ සෑම දෙයක්ම සාර්ථකුණ පුද්ගලයන් නෙමෙයි. ඔහු නවක සේවකයන් වශයෙන් බඳවාගත්තේ ජීවිතේ බොහෝ අසීරුතා සහ බාධා වලට මුහුණ දුන් දක්ෂ පුද්ගලයන්. ඔහු සෑම අවසාන සම්මුඛ පරීක්ෂණයකදීම පයට පාගපු අපිරිසිදු ඩොලර් 100ක නෝට්ටුවක් රැකියා අපේක්ෂකයාට පෙන්වලා මේක ඔයාට ඕනද කියලා අනිවාර්යයෙන්ම අහන්න මතක කරන්නේ නැහැ.